සුබ දවසක් වේවා දුවේ පුතේ ඔගල හැම දෙනාටම අපි දැන් කතා කරන්න යන්නේ 6 වෙනි ශ්‍රේණියේ පළමු වන පාඩම වෘතය කියන එක. ඉතින් වෘතය කියන එක ගැන කතා කරනකොට මේ 6 වෙනි ශ්‍රේණියට බොහොම පොඩි කොටසයි තියෙන්නේ අපි ඒ කොටස ඉතා හොඳින් ප්‍රගුණ කරමු. වෘතයක් කියන්නේ මොකක්ද? සරලවම කියනවනම් වෘතයක් කියන්නේ හරිනවම. ඒක මේ දරු හැමෝම අත වශයෙන්ම කියනවනම් දන්නවා. ඉතින් මේ අපිට වෘතය ගැන වැටහීම ලබා ගන්න අපි මේ වෘත්තාකාර වස්තු තියෙනවනේ වෘත්තාකාර දේවල් තියෙනවනේ හරි රවුම් දේවල් ඒවයින් තමයි අපි වැටහීම ලබා ගන්නේ මේ බලන්න මේ තියෙන්නේ පිඟාන පිඟාන වෘත්තාකාර හැඩයක් ගන්නවා එතකොට මේ CD එක වෘත්තාකාර හැඩයක් ගන්නවා ඒ වගේ ඊට කුඩා දෙයක් ගන්න බලන්න මේ කාසිය දිහා මේ කාසිය එතකොට මේ බොත්ත මේ ඔක්කොම වෘත්තාකාර හැඩේ සහිත දේවල්. එතකොට මේ වෘත්තාකාර හැඩය සහිත දේවල් අපේ වටපිටාවේ ඕන තරම් තියෙන කුස්සියට ගියත් සාලෙට ගියත් මහපාරට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න වාහනවල රෝද ඔක්කොම වෘත්තාකාර හැඩේ තමයි ගන්නෙ. ඒ වගේම සමහර ගෙවතුවල ඉඩම්වල තියෙන විශාල ලින් ඉලින්දේ කට වෘත්තාකාර හැඩයක් ගන්න. පන්සලට ගිහිල්ලා බලන්න චෛත්‍ය. චෛත්‍යයේ මේ පහළ කොටස වෘත්තාකාර හැඩයක් ගන්නවා. එතකොට විවිධතර විවිධ ප්‍රමාණයේ වෘත්තාකාර හැඩ අපිට දකින්න පුළුවන්. එතකොට අපි මේ වෘත්ත අඳින්න පාවිච්චි කරන්නේ කවකටුව කියලා මෙන්න මේ උපකරණය නේද? කවුරුත් දන්නවා පාවිච්චි කරලා තියෙනවානේ. නමුත් හයේ පන්තිය දරුවන්ට කවකටුවෙන් වෘත්ත ඇඳීම අවශ්‍ය නැහැ. අයවන්ති දරු වෘත්තය අඳින්න පාවිච්චි කරන්නේ වෘත්තාකාර හැඩැති මෙන්න මේ වගේ ද්‍රව්‍ය. එතකොට අපි බලමු මෙන්න මේ පිඟානේ වෘත්තය ඇඳලා. ඔන්න බලන්න මම පිඟානේ වෘත්තය ඇඳලා. එතකොට මේ වෘත්තය ඇඳම මේ වෘත්තයට අදාළ පිහිටීම් තුනක්. ඔයාලා ඉගෙන ගන්න හරියටම ගණන් ඇතුව පිහිටීම් තුනක්. මොනවද මේ පිහිටීම් තුන? වෘතේ පිටත ලකුණු කරන්නේ කිව්වොත් මෙන්න මේ විදිහට වෘතයෙන් පිටත ලකුණු කරනවා. ඔන්නව තමයි පිටීම් තුන. ඊට පස්සේ අපි වෘතය ගැන කතා කරනකොට තව එක ඉතාමත්ම වැදගත්. ඉතාමත්ම වැදගත් නැත්නම් වැදගත්ම කාරණාව ගැන කතා කරන්න හැදන්නේ. මේ බලන්න මේ වෘතය දිහා. මම මේ වෘතය හරියටම මේකේ මැද හරහා හරියටම දෙකට නවනවා. හරියටම එක සමාන කෑලි දෙකකට නවනවා. දවන මේ නැමුම් රේඛාව ලකුණු වෙනත් පැත්තකටත් නම් ඒත් නැමුම් රේඛාව ලකුණු මේ පැත්තටත් නම් මේ වගේ පැති කීපයකට රේඛා කීපයක් ඔස්සේ හරියටම සමාන භාග දෙකකට නවල රේඛා ටික ලකුණු එතකොට වෙලා තියෙන දේ හොඳින් බලන්න මේ සියලුම නැමුම් රේඛා මෙන්න මේ එක තැනක් හරහා ගිහින් තියෙන එක පොයින්ට් එකක් එක ලක්ෂ්‍යයක් එක තිතක් හරහා තමයි මේ හැම රේඛාවක්ම ගිහින් තියෙන්නේ එක තැනකින් විහිදුණා එතකොට මෙන්න මේක තමයි හරිමැද මෙන්න මේ ඔක්කොම රේඛා කැපෙන්නේ හරිමැද මෙන්න මේ හරිමැද කියන එකේ ඉඳලා මේ වෘතේ ඕනම තැනකට ගත්තොත් මෙන්න බලන්න මෙච්චරයි දුර මෙතරත් එච්චරයි මෙතරත් එච්චරයි මේ හරිමැද ඉඳලා සෑම තැනකටම එකම දුර තමයි තියෙන්නේ මෙන්න මේ සෑම තැනකටම එකම දුර තියෙන එක කොච්චර වටිනවද ඒ මොකද මෙන්න මේ හේතුව නිසා තමයි වෘත්තාකාර හැඩය වාහන රෝදයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම නැති වුණා නම් වෙනදී අපි බලමුකෝ දැන් මොකද වෙන්නේ කියලා. මෙන්න බලන්න මේක වෘත්තාකාර හැඩය. මේ බලන වාහනේ රෝද කරගෙන වාහන යනවා ෂෝ. නමුත් අපි වෘත්තාකාර නොවන මේ වගේ හැඩයක් පාවිච්චි කරොත් මොකද වෙන්නේ? වාහනේ උඩ යනවා, දඩාංගාල වැටෙනවා. උඩ යනවා වැටෙනවා වාහනේ ගෙම්බෙක් යන්න වගේ උඩ පැන පැන යන්න පටන් ගන්නවා එතකොට යන්න බෑ වාහනේ ඇතුලේ ඉන්න
කැලි වලට ගැලවි. එතකොට මෙන්න මේ මැද ඉඳලා එකම දුර තියෙන හින්දා තමයි මේ කුඩ පඩින් නැතුව යන්නේ. අන්න ඒක තමයි අපිට තියෙන වැදගත් ලක්ෂණ. අත වශයෙන්ම ওই ටික තමයි ඔයගලට කතා කරන්න තියෙන්නේ ගොඩක් නෑ. එතකොට මම ඉතාම සරලව කිව්වොත් වෘතය කියන්නේ හරිරව් වෘතාකාර හැඩ දක්ින්න පුළුවන් අපේ වටපිටාවේ ඕනතරම් කුස්සියට ගියත්, සායට ගියත්, පාරට ගියත්, පන්සලට ගියත්, ගාඩන් එකට ගියත් මේ හැමතැනකම වෘතාකාර හැඩ මේ ෂර්ට් එකේ කාසි සාක්කුවේ තියෙන කාසි වෘතාකාර හැඩය දක්ින්න පුළුවන්. ඊළඟට මේ වෘතය තුල මත සහ පිටත කියලා පිහිටීම් තුනක් අපි දැක්කුවා. එතකොට මේ වෘතය හරි මැදින් දෙකට නැවුවහම කොයි අතට නැවුවත් එක මැද එක තිතක් එක ලක්ෂයක් හරහා තමයි මේ රේඛාවල් වැටුනේ. ඒ ලක්ෂය නම් හැමතැනටම තිබුණේ එකම දුර. මේ ලක්ෂය නම් හැමතැනටම එකම දුර තමයි තිබුණේ. ඕක තමයි ඊළඟ. හොඳයි, ඔන්න ওই ටික තමයි කතා කරන්නේ. ඊළඟට තියෙනවා මේ වෘත හැඩයෙන් අපිට මේ මෝස්තර නිර්මාණය කරන්න. මෙන්න බලන්න මම කීපයක් පෙන්නන්න වෘත හැඩයෙන් අපි ඇඳපු. මේ බලන්න. එතකොට මෙතන තියෙනවා තව මෝස්තරයක්. ඊට වැඩිය ලස්සන සංකීර්ණ එකක් මෙතන තියෙනවා මේ බලන්න. මෙන්න පුංචියට ඇඳලා තියෙනවා ඊටත් වැඩිය ලස්සන එකක්. මෙන්න බලන්න. තවත් ලස්සන. මේ ඔක්කොම මෝස්තර ඇදලා තියෙන්නේ වෘත හැඩේ උපයෝගී කරගෙන. මේ ගොඩක්ම ලස්සන එක. හොඳයි, මේ පුතේ දැන් ඔන්න ඔය වෘතාකාර හැඩය වෘත හැඩයෙන් මෙන්න මේ මෝස්තර නිර්මාණය කිරීමේ හැකියාවත් ඔබට තිබිය යුතුයි. එතකොට මගේ ඔයගලන්ට මේ මෝස්තර නිර්මාණය කරන්නේ කොහොමද කියන එක බලා ගන්න ඕන නම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කියලා මගේ තව වීඩියෝ එකක් තියෙනවා. වෘත්තයට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඒ වීඩියෝ එකෙන් මේ මෝස්තර නිර්මාණය කරන හැටි ප්‍රායෝගිකව ඔයගලන්ට බලා ගන්න පුළුවන්. නමුත් වෘත්තය සම්බන්ධයෙන් මේ පාඩමට 6 ශ්‍රේණියට අදාළ ටික තමයි ඔක්කොම කතා කරේ. අපි ඉදිරියේදී මේ පාඩම් වල ප්‍රශ්න පුංචි වීඩියෝ එකක උදාන ඒවෙන් එන්න පුළුවන් ප්‍රශ්න මොනවද ඒවට දෙන්න පුළුවන් උත්තර මොනවද එම් පොඩි වීඩියෝ එකක දානවා. එතකොට ඒකත් අවශ්‍ය නම් මේක ඉවර වෙලා බලන්න. එමනම් අදට මේ පාඩම එච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.